ඉතින් දැන් මේ අඩුගාන්ට මැක්ඩොනල්ඩ්ස් හංගර් ජැක්ස් එහෙම බ්‍රෙක්ෆාස්ට් බලලා මොනද ආවා ඇඩ්ලෙඩ් කන්වෙන්ෂන් සෙන්ටර් එකේ තියෙන මේ කැෆේ එකට. සුබ දවසක් හැමෝටම. අද අපි මේ කතා ගන්න හිතුවේ මේ ඔස්ට්‍රේලියාවේ උදේට කන්නේ මොනවද කියලා සාමාන්‍යයෙන් පොඩි අදහසක් ගන්න මොන වගේ කෑමද තියෙන්නේ, අඩුවෙම කන්න පුළුවන් කොහොමද, වැඩිම කන්න පුළුවන් කොහොමද, ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් වටයක් ගිහිල්ලා කෑම ටිකක් අරගෙන කාලම බලමු. ඕනෙම පිටිසර ගම්මානක වුණා තුඟක් තැන්ගොල තියෙනවා මේ මැක්ඩොනල්ස් හංගර් ජැක්ස් KFC කියන තුනම්. ඔගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ඉන්ටර්ස්ටේට් ඩ්‍රයිව් එකක් එහෙම යනවා නම් ස්ටේට්ස් දෙකක් අතර මැදින් අහුවෙනවානේ හුඟක් ජන, ඒ කියන්නේ හුඟක් නිකන් රූරල් ග්‍රාමීය ප්‍රදේශ. ඉතින් සමහර වෙලාවට නොදර්න් ටෙරිටරි පැත්තට එහෙම යනවා නම් විශේෂයෙන්ම ගොඩාක් ඩෙසර්ට් එක මැදින් යන්නේ. ඉතින් ගම්මාන මොනවත් නැති පැති වලින් ගිහිල්ලා ඔන්න එකපාරට නිකන් ඈතින් පේන්න ගත්තොත් එහෙම මැක්ඩොනල්ඩ්ස් සයින්ස් KFC සයින්ස් එතකොට හංගර් ජැක්ස් ගහලා තියෙනවා. තව කිලෝමීටර් 10කින් තියෙනවා, 15කින් තියෙනවා, 5කින් තියෙනවා ඔහොම කියලා. ඉතින් එතකොට තේරෙනවා දැන් මේ ගමක් ලං වෙනවා කියලා. ඉතින් හැම ගමකම වගේ අවුට්ලට්ස් තියෙනවා හුඟක් හුඟක් ඒ වගේ. හැම එකෙම කිව්වම දැන් කවුරු හරි තක්ක යා නැති ඒවත් දැකලා තියෙනවා කියලා. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් වැඩි හරියක් තියෙනවා කියලා. ඉතින් එමනම් මේ මැක්ඩොනල්ඩ්ස් එකට ගිහිල්ලා ඒකේ බලමු බ්‍රෙක්ෆාස්ට් වලට මොනවද ගන්න පුළුවන් කියලා. මේ අපේ ගමේ මැක්ඩොනල්ඩ්ස් එක. හරිම අඩුයි දැන් මේ උදේ 8ට විතර. අද ඉරිද දවසනේ. අයිත් එක අද එච්චර හොඳ වෙදේ කන්නන්න නෙමෙයි තියෙන්නේ, සමයක උනාට හරි අඳුරුයි, වහිනවා සැරෙන් සැරේට. ඉතින් අපි ගිහිල්ලා බලමු දැන් මේ හංගර් ජැක්ස් එකට ඒකෙන් මොනවද ගන්න පුළුවන් කියලා බ්‍රෙක්ෆාස්ට් වලට. දන්නවනේ මේක ඉතින් වෙනත් රටවල් වල තියෙන්නේ බර්ගර් කින් කියලා. ඔස්ට්‍රේලියාවේ විතරයි හංගර් ජැක්ස්. මොකද ඒගොල්ලන්ට ඒ නම රෙජිස්ටර් කරගන්න බැරි වුණා, වෙන එක්කෙනෙක් ඒගොල්ලෝ මෙහෙට එද්දිම ඒ නම අරගෙන ඉවරයි පොඩි බර්ගර් ෂොප් එකක්. හුඟක් හංගර් ජැක්ස් අවුට්ලට්ස් වල අර මැක්ඩොනල්ඩ්ස් එකේ වගේ සෙල්ෆ් සර්විස් චෙක්අවුට්ස් නැහැ. ඉතින් මේ දැන් මේකෙත් නැහැ. බහැල යන්න ටිකක් කම්මැලි වගේ අද මේ වහින හින්දා එළියේ. ඒකින්ද ඩ්‍රයිව් ත්‍රූ එකෙන් ගිහිල්ලාම ගන්නවා කියලා හිතුවා. මේකෙන් මොනවද ගන්න පුළුවන් කියලා බලලා. Hungry
Hi, can I get a set of pancakes in a meal? Large meal? Medium, please. With a cappuccino? Yes, please. Yeah, no worries for you. I'll throw in a coffee. Any sugar in the cappuccino? Two, please. Two sugars. And skim milk. It was skim milk, sorry? Yeah, skim milk and two sugars. Skim milk with two sugars. So you have to... Anything else? That's all. Thank you. No worries. Sure, Kevin. Thanks. හරි. එහෙම නම් ඔන්න McDonald's එකටයි Hungry Jack's එකටයි ගිහිල්ලා අරගෙන ආවා කෑම. ඔස්ට්‍රේලියාවේ ඉතින් අඩුවෙන්ම කන්න තියෙන තැන් තුන තමයි Hungry Jack's, McDonald's, KFC ඔය තුන. ඊට අමතරව ටිකක් හෙල්දි විදිහට කනවා නම් Subway එකිනුත් ටිකක් අඩුවට කන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම කලින් කියපු තුන තමයි තියෙන්නේ. ඉතින් ඒවට junk food කියලා කියන්නේ. මම දන්නේ නැහැ නම කොහොමද ආවේ කියලා. ඒ විදිහට තමයි junk food කියලා ඒගොල්ලෝ හඳුන්වන්නේ මෙහි. ඉතින් බ්‍රෙක්ෆස්ට් වලින් අපි අද පටන් ගත්තේ මුලින්ම අපි බලමු මැක්ඩොනල්ඩ්ස් එකෙන් අරගෙන ආවා මේකේ දැන් සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ඔස්ට්‍රේලියාවේ කියන්නේ ඉංග්‍රීසි ක්‍රමයේ තමයි බ්‍රෙක්ෆස්ට් ගන්න. ඒක ඉතින් එතකොට බේකන් ඇන් එග් කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඊට අමතරව ඉතින් සොසේජ් ඇන් එග් ඒ විදිහට යනවා. ඊට අමතරව ඉතින් කොෆි එකක් අනිවාර්යයි. මේ ෆුල් බ්‍රෙක්ෆස්ට් එකක් ගන්නවා නම් ඒකෙත් තියෙනවා තව ගොඩක් වැරයිටිස්. ඒවා රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා වගේ ගන්නවා නම් අපි ඒ ගැන කතා කරමු. එග්ස් හදන විදි ගොඩක් තියෙනවා. මේගොල්ලෝ ගොඩක් ජනප්‍රියයි ස්ක්‍රැම්බල්ඩ් එග්ස්, පෝච්ඩ් එග්ස් ඒ ජාති දෙක. ඊට අමතරව ඉතින් එග්ස් වලින් ගොඩක් විදිහේ දේවල් හදාගන්න පුළුවන් බ්‍රෙක්ෆස්ට් වලට. ඉතින් වෙන්න මැක්ඩොනල්ඩ්ස් එකෙන් ගත්ත එකට මෙතන තියෙනවා මේ මම ගත්තේ මෆින් එකක්. මේක සොසේජ් ඇන් එග් මෆින් එකක්. මේකට 4:25ක් ගියා මං හිතන්නේ. ඊට පස්සේ මේක මම ඉල්ලුවේ මීල් එකක් එක්ක. මේක වෙනමම ගත්තනම් ඒගාන්ට ගන්න පුළුවන්. මම දැන් 3:75යි. පොඩ්ඩයි. බිල තියෙනවනේ. බිලෙම බලා ගන්න පුළුවන්. නෑ ඒගොල්ලෝ වෙන වෙනම දාලා නෑ. මුළු මීල් එකනේ ඉල්ලුවේ මීල් එකටම ගාන දාලා තියෙන්නේ 9:25යි. 9:25යි. මේ මෆින් එකයි. ඊට පස්සේ හෑෂ් බ්‍රවුන් එකක් එනවා. මේ හැම එකේම මේ රටේ බ්‍රෙක්ෆස්ට් වලට Hungry Jack's එකේ McDonald's එකේ hash brown එකයි මේකයි හැබැයි small coffee එකක් ගත්තේ cappuccino එකක් Mac cafe එකෙන් ගත්ත. ඉතින් මේ තුනට 9:25ක් තමයි තිබුණේ. ඊට පස්සේ ඉතුරු 7:75 මේක ඒගොල්ලන් දෙන්න පුළුවන් donate කරන්න පුළුවන් charity වලට කියලා ඒ විදියට දුන්නා. එතකොට ඩොලර් 10ක් ගියා මේ ඔක්කොටම. ඉතින් මේකේ තව තව varieties තියෙනවා ඒගොල්ලන්ගේ එක එක ගොඩක් range එකක් තියෙනවා breakfast ගන්නවා නම්. තව දෙයක් කියන්න ඕනේ මේ KFC එකේ ඒගොල්ලෝ බ්‍රෙක්ෆස්ට් කරන්නේ නැහැ. දැනට ඔස්ට්‍රේලියාවේ මම ඉන්නේ ඇඩිලේඩ් වල මෙහි KFC වලින් බ්‍රෙක්ෆස්ට් වලට ඒගොල්ලෝ ඕපන් කරන්නේ නැහැ. බ්‍රෙක්ෆස්ට් මෙනු එකක් කියලා නැහැ ඒගොල්ලන්. මේ ඇවිල්ලා එතකොට McDonald's. ඊළඟට අපි බලමු මොකද Hungry Jack's වලින් අරන් ආවේ කියලා. ඔයගොල්ලෝ දන්නවනේ මේක ලංකාවේ Burger King අනිත් රටවල් වලත් Burger King ඔස්ට්‍රේලියාව විතරයි Hungry Jack's. ඉතින් මේගොල්ලන්ගේ තොන්න හෑෂ් බ්‍රවුන් එකක් එනවා කෙලින්ම. මම මේගොල්ලන්ගේ ගත්තේ වෙනසකට pancakes. Pancakes set එක meal එකත් එක්කම Hungry Jack's මේගොල්ලෝ pancakes කියනවා McDonald's වල මේවට කියනවා hot cakes කියලා. ඉතින් pancakes ම තමයි. ඒකත් එක මේගොල්ලෝ නම් මේ cutlery සුද්දාලා දෙනවා. එතකොට maple syrup එකක් දෙනවා. තව butter දෙනවා. Butter දෙකක් දෙනවා. ටිෂස් දෙනවා. එතකොට මේගොල්ලොත් කැපචීනෝ එකක් දෙනවා. මේක ස්කිම් මිල් කොලින් ගත්තේ. හැබැයි මේගොල්ලන් එක ලොකුයි. මං ඉල්ලුවේ හැබැයි මීඩියම් මිල් එකක්. හැබැයි මේගොල්ලන්ගේ මේ පෑන්කේක්ස් මේ ෆුල් මිල් එකටම ගියේ ඩොලර් 7යි. ඩොලර් 7යි ගියේ ඔක්කොටම. මේ පේනවනේ. මේ විදියට තමයි ඉතින් තියෙන්නේ. දැන් ඉතින් කණ්ඩ තමයි තියෙන්නේ.
ඉතින් දැන් මේ අඩු ගන්නට මැක්ඩොනල්ඩ් සංගජක්ස් එහෙම බ්‍රෙක්ෆාස්ට් බලලා මොනද ආවා ඇඩ්ලෙඩ් කන්වෙන්ෂනල් සෙන්ටර් එකේ තියෙන මේ කැෆේ එකට පොඩ්ඩක් රෙස්ටුරන්ට් ස්ටයිල් එකේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න කොහොමද කියලා දැන් ඕඩර් කරා මං ඕල් ඩේ තියෙන ෆුල් බ්‍රෙක්ෆාස්ට් එකුයි ඇවකාඩෝ ස්මෑෂස් උයි කාලා බලන්න ඉතින් ඉස්සෙල්ලම මේ කැපචිනෝ මෙතන ෆ්ලැට් රයිට් එකක් මතකත් නැහැ මොකද්ද ඕඩර් කරේ කියලා ඒක නයි ඉස්සෙල්ලම ගෑල් දීලා තියෙනවා අපි ඉතින් ඒක පොඩ්ඩක් බීලා එමු මේ ඇඩිලේඩ් කන්වෙන්ෂනල් සෙන්ටර් එක ගැනත් වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන් ඇත්තටම කරන්න ඉන්නේ මේක හරි ලස්සනයි මේ බෝට්ටු තියෙනවා පදින්න සමහර බෝට්ටු තියෙනවා ඒක ඇතුලෙන් බුක් කරගෙන ගිහිල්ලා තමන්ගේ ෆැමිලි එකට පුළුවන් ඒකේ ඉඳලා බ්‍රෙක්ෆාස්ට් ගන්න ඒ වගේ ඔප්ෂන්ස් තියෙනවා අපි ඉතින් ඒවත් කතා කරමු එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එක ගෙනකන් ඉන්නේ ආවහම කාලා බලමු නේද ඔන්න එනන්ද අපි ඕඩර් කරපු ඕල් ඩේ බ්‍රෙක්ෆාස්ට් එක ආවා මේකට ගියා ඩොලර් 19ක් එතකොට කොෆී එකට ගියා ඩොලර් 5ක් ඒ ගණන් වගේ තමයි යන්නේ ඉතින් මේකේ දැන් තියෙන්නේ තක්කාලි තියෙනවා හැම් තියෙනවා බේකන් තියෙනවා මෂ්රූම්ස් තියෙනවා පෝච්ඩ් එග්ස් තියෙනවා එතකොට පාම් පෙත්තක් තියෙනවා හැෂ් බ්‍රවුන්ස් තියෙනවා තව මේකේ තියෙනවා මොනවද මේ සලාද කොළ ඒ විදිහ තමයි ඉතින් මේකේ තියෙන්නේ අපි දැන් ඉතින් අනිත් තව එකක් ගත්තා ස්මෑෂ් ඇවකාඩෝස් ඒකත් පොඩ්ඩක් බලමු මේ ස්මෑෂ් ඇවකාඩෝස් එක ඒකට ඩොලර් 16යි ගියේ කොෆී එකක් වෙනම ගත්තොත් තව ඩොලර් 5ක් යනවා ඒකේ තියෙන්නේ පෝස්ට් එග්ස් මේක මේ පාන් ටෝස්ට් කරපු පාන් එක මේ ටර්කිෂ් බ්‍රෙඩ් එක උඩ ඇවකාඩෝ ස්මෑෂ් කරලා තියෙනවා ඒ වගේ මේ සැමන් මාළු තියෙනවා තව එතකොට මේ සලාද තියෙනවා මේ ඩ්‍රෙසිංස් දාලා සලාද මේක තමයි එතකොට ඒ ඇවිල්ලා ස්මෑෂ් ඇවකාඩෝ ඩෙසර්ට් මේ බ්‍රෙක්ෆාස්ට් එක සමහර වෙලාවට මේ පාන් එක මේක විතරක් කියනවා එග් බෙනඩික්ස් කියලා මේකට තව සෝස් එකක් වක් කරලා ඔය විදිහ තමයි ඉතින් තියෙන්නේ ඇත්තනම කොහමත් මෙහෙ ඉන්න අය ගොඩක් ඉතින් ප්‍රෝටීන් තමයි වැඩියෙන් ගන්න ප්‍රෝටීන් ඇන් ෆයිබර් එතකොට කාබෝහයිඩ්‍රේට්ස් ගොඩක් අඩුයි ගන්නවා ඒක තමයි මේ ගොලන් හොඳට ෆැට් ස්ටමක් එහෙම තියෙන්නේ බඩවල් එහෙම එන්නේ නැතුව ඉතින් මේ අලුතෙන් මේ ෆැට් ඇඟ අඩු කරගන්න ඕන අයට තියෙනවා අලුත්ම විදියක් ඕගොල්ලෝ දන්නවා ඇති හුඟදෙනෙක් මේ කීටෝ ප්ලෑන් එක කියලා කීටෝ ඩයට් එක එතකොට තනිකරම ප්‍රෝටීන් කන්නේ කාබෝහයිඩ්‍රේට්ස් නැතුව ඉතින් ඒ ගැනත් අපි ඉස්සරහට කතා කරමු ඒ ගැන වැඩිදුර දැනගන්න ඕන අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න ඒ ගැන විස්තර කියන්න පුළුවන් ඒක ඇත්තටම වැඩ කරනවා දා සතියකින් විතර හිතාගන්න බැරි විදියට බර අඩු කරගන්න පුළුවන් හරි විදිහට ඒ කීටෝ ඩයට් එක කරා ඉතින් ඔහොම තමයි ඔස්ට්‍රේලියාවේ බ්‍රෙක්ෆස් සාමාන්‍ය විදිහට
ජංක් ෆුඩ් ගත්තා නම් ඉතින් ඩොලර් 5ට අඩුවෙන් උනත් කන්න පුළුවන් චීස් බර්ගර්ස් එහෙම තියෙනවා ඩොලර් 2කටත් රෙස්ටුරන්ට් එකකට ගියොත් ඉතින් 5 ස්ටාර් හෝටල් එකකට එහෙම ගියොත් 100 ගණන් වලටත් කන්න පුළුවන්. එයා මේ විදිහටම තවත් දවසක මේ ලන්ච් වලට මොනවද තියෙන ඔප්ෂන්ස් කියලා කතා කරමු ඕස්ට්‍රේලියාවේ. එහෙමනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.